කරලා ඉන්න කිව්වා. කාලේ රැස්වීම කර කර ඉන්නකොට මේ රැස්වීම නතර කරලා මේ ස්ථානෙට එන්න සිද්ධ වුණා. එක පාරටම අපිට අභියෝගය දීපු ගමන් අපි ආව අභියෝගේ බාර ගන්න. හැබැයි තින් සුපුරුදු විදියටම සජිත් ප්‍රේමදාස මහත්මයා අභියෝග බාර ගන්න කිව්වහම ඒ අභියෝග බාර ගන්නේ නැතුව පැනලා යන එක තමයි අද දවසේදීත් කළේ. දා සමගි ජනබලවේගය ඇතුලේ ඉඳගෙන මිනිස්සු පෝලිං වල මැරෙනකොට අපි ඉල්ලුවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් මේක බාර අරගෙන මේක මොනව හරි කරන්න කියලා. හැබැයි එතුම මොකද කරේ? මුදල් ඇමතිවරයා විදිහට ඒ වෙලාවේ අලි සබ්‍රිමත්තුමාට කතා කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මහ බැංකු අධිපතිතුමා මේ කට්ටියව ගෙන්නගෙන ඇහුවා මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. එහෙම අහලා මේක තියෙන බැරෑරුම්කම දැක්කයින් පස්සේ එළියට ඇවිල්ලා මේකෙන් මගේ ඇරියා. මේකෙන් පැනලා ගියා. එතකොට තමන්ගේ වටේ මිනිස්සු මැරිලා වැටෙනකොට දරුවොන්ට එන්නත් නැති වෙනකොට පාරවල් වල පූලිං වල මිනිස්සු මැරෙනකොට අපි කියද්දි කියද්දි පැනල ගියපු නායකයා හැම අවස්ථාවකදීම තමන්ට බොහොම හොඳ පරිසරයක් හදලා දෙනවනම් චැනල් එකේ අයිතිකාරයත් ඇවිල්ලා චැනල් එකේ ඇතුලේ වාඩි වෙලා කට්ටික කපන්න උදව් කරනවනම් ඩිරෙක්ට් කරනවනම් චැනල් එකේ අයිතිකාරය ඇවිල්ලා එහෙම නැත්නම් ඒ වගේ ඕන විදියට කරගන්න පුළුවන් නම් බොහොම සුහච කීකරු විදියට ප්‍රශ්නේ උත්තරේ දෙකම දීලා අහනවනම් වෙනදා බල්ලෝ වගේ බුරණ අය එහෙම ප්‍රශ්නේ උත්තරේ දෙකම දෙනවනම් දිරණටත් ඇවිල්ලා උත්තර දෙන්න එයි. මේ වගේ වෙලාවට නෙමෙයි 22 වෙනිදාට තමයි පැනල යන්නේ. අපාර්ට්මන්ට් එකට හරි යාල කැලේට හරි තමයි පැනල යන්නේ. ජනාධිපතිවරයෙක් විදියට බලයට ඇවිල්ලා හිරේ ඉන්න හිරකාරයෙක්ව මරණ දඬුවමට ලක් වෙච්ච කෙනෙක්ව නිදහස් කරනවා කියලා ඒ වෙනුවෙන් රූපවාහිනී නාලිකාවක මාධ්‍ය ආවරණේ අරගෙන ඒ වෙනුවෙන් රූපවාහිනී මාධ්‍ය නාලිකාවක නන් ස්ටොප් සහයෝගය අරගන්න තරම් ප්‍රතිපත්ති නැති දේශපාලඥයෙක් මේ රටට නායකත්වයට පත් වෙනවා නම් ඒක පුදුම සාගත තත්වයක්. ඒ වගේ කෙනෙක් මිනිසුන්ට නායකත්වයට එන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි, දැන් එක පැත්තකින් ගත්තහම රිෂාඩ් බදුරුදීන් අනිත් පැත්තෙන් තියාගෙන මේ පැත්තෙන් කැලේ කපනවා කියලා කියපු ආනන්ද සාගර හාමුදුරුව අනිත් පැත්තෙන් තියාගෙන ඉන්නවා, මේ පැත්තෙන් පාට්ලි චම්ප් එක තියාගෙන මේ පැත්තෙන් හකීමුයි මේ තවත් කට්ටිය තියාගෙන ඉන්නවා, එක පැත්තකින් මාධ්‍ය නාලිකාව තියාගෙන අනිත් පැත්තෙන් හිරුනිකා මන්ත්‍රීතුමියවත් තියාගෙන ඉන්නවා. කිසි ප්‍රතිපත්තියක් නැති දේශපාලනයේ සහ හැමෝටම හා 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 කියන වැඩක් කරන ගමන් මේ කාර්යභාරය කරන්නේ. ඒ වෙනුවෙන් මාධ්‍ය නාලිකාවකු තමන්ගේ දේ කරගන්න තමන්ට ඕනි දේවල් ටික කරගන්න මේ තමන්ගේ නිදහස් කරවීම වෙනුවෙන් පහන්සි වෙනවා. ඉතින් එතකොට මේ වගේ තැන්වලට ගිහිලා බොහොම පහසුවට අහන ප්‍රශ්න වලට උත්තර දෙනවනම් ප්‍රශ්න වල ටික ලියලා දෙනවනම් කියපු ප්‍රශ්න ටික විතරක්ම අහනවනම් ඒ ප්‍රශ්න වලින් පිට අහනකොට පොඩ්ඩක් එහාට මෙහාට කලබල වෙනවනම් රට හදන හැටි ඇහුවාම තාත්තා කෙත්තාරාමේ හදපු හැටි ගැන කියනවනම් ඒකේ ෆ්ලඩ් ලයිට් ගැන කියනවනම් ඒ වගේ අහන ප්‍රශ්නට නෙවෙයි උත්තර දෙන්නේ. හැබැයි ඒවත් එඩිට් කරලා එහෙම දානවනම් දෙරණාලිකාවටත් ඇවිල්ලා උත්තර දෙයි. එහෙම නැතුව මේ රටේ අභියෝගයක් බාර ගන්න පුළුවන් නායකයෙක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා. එහෙම අභියෝගයක් බාර ගන්න පුළුවන් වුණා නම් එදා රට වැටිච්ච වෙලාවේ මිනිස්සු අමාරු වැටිච්ච වෙලාවේ ඒ අභියෝගේ බාර ගන්න ආවේ නැහැ. එදා පැනලා ගියපු එක අදත් දෙරණාලිකාවට එන්නේ නැතුව පැනලා ගියපු එක අමුත්තක් නෙවෙයි. ඔහුගේ හැටි එහෙම තමයි, සාමාන්‍යයෙන් පැනලා යනවා.